රෝෂයකක් නිර්මාණය කිරීමේදී ඒ කුමන ප්‍රමාණයෙන් නිර්මාණය කළ යුතුද යන්න ඔබට ගැටලුවක් වෙන්න පුළුවන්. ඔබ නිර්මාණය කරන්න හදන්නේ අලෙවිකරණය සම්බන්ධ රෝෂයකක් නම් සේවාදායකයා තුළ ප්‍රබල බලපෑමක් ඇති වෙනසේ ඒ නිර්මාණය කිරීම ඉතාම වැදගත් වෙනවා. ඔබ නිර්මාණකරුවෙකු වුවත් නැතත් ඔබේ ඊළඟ ව්‍යාපාර උපාය මාර්ගය තෝරා ගැනීමට මෙම වීඩියෝව මඟ පෙන්වීමක් වෙයි කියලා මම හිතනවා. මෙම වීඩියෝවෙන් ඔබට ජාත්‍යන්තරව වැඩිපුරම භාවිතා කරන බ්‍රෝෂ ප්‍රමාණයන් පිළිබඳව දැනගන්න පුළුවන් වෙනවා. එසේම බ්‍රෝෂ නිර්මාණයේදී වැඩියෙන්ම භාවිතා කරන නැමුම් ක්‍රම, කියන්නේ ෆෝල්ඩර් ටයිප්ස් ගැනත් ඔගොල්ලන්ට මේ වීඩියෝවෙන් දැනගන්න පුළුවන් වෙනවා. බ්‍රෝෂ එකේ ප්‍රමාණය හා නැමුම් ක්‍රමය තීරණය කළාට පස්සේ ඔයාට පුළුවන් ඒ නිර්මාණය කිරීම ආරම්භ කරන්න. A4 ප්‍රමාණය කියන්නේ පාරිභෝගිකයන්ට වඩා සුපුරුදු ප්‍රමාණයක්. පැතලි විවෘත A3 කඩදාසිය දෙකට නැවුවම අපිට ලැබෙන්නේ A4 ප්‍රමාණය බ්‍රෝෂ එකක්. මෙම ප්‍රමාණය ඇතුළත තොරතුරු, ග්‍රැෆික් සහ ඡායාරූප හොඳින් ඇසුරුම් කර නිර්මාණය කිරීමට ඉඩ සලසලා දෙනවා. ඒ වගේම මේ සරලව ඔයාගේ කාර්යය ඉටු කරලා දෙනවා. A5 කියන්නේ A4 ප්‍රමාණය හරියටම දෙකට නැමීමෙන් ලැබෙන ප්‍රමාණය. ඔයා ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධානම තොරතුරු පමණක් නම් A5 ප්‍රමාණය ඔයාගේ බ්‍රෝෂයකට හොඳින්ම ගැලපෙනවා. ඒ වුණත් නිර්මාණශීලීව හා දෘශ්‍යමය වශයෙන් යමක් කිරීමට ඒ අවකාශය හොඳටම ප්‍රමාණවත් වෙනවා. මුද්‍රණ පිළිවෙය ඉතා ඉක්මනින් ඉහළ යන්න පුළුවන් නිසා A3 බ්‍රෝෂර්ස් එතරම් සුලඹව දකින්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ වුණත් මේ ප්‍රමාණයෙන් දෘශ්‍යමය බලපෑමක් ඇති කරන්න පුළුවන් වගේම බහුගුණ රූප හරි විශාල රූප හරි ප්‍රචාරණය කිරීම සඳහා යොදා ගන්න යෝග්‍ය වෙනවා. DL කියලා කියන්නේ dimension length wise කියන එකයි. ඒ කියන්නේ මානය දිගින් කියන එක. A4 ප්‍රමාණය දිග අතට පැනල 3ක් ලැබෙනසේ නැමීමේ මෙම ප්‍රමාණය ලැබෙනවා. මේ ප්‍රමාණය trifold කියලාත් හඳුන්වනවා. මෙම ප්‍රමාණය ආහාර ලේඛන වගේම තැපැල් මාර්ගික ප්‍රචාරණයන් සඳහා යෝග්‍ය වෙන්නේ DL කවරයට හොඳින්ම ගැලපෙන නිසා. මෙහි ප්‍රමාණය මුද්‍රණ ආයතනය අනුව වෙනස් වෙන්න පුළුවන්. ස්ක්‍රයා බ්‍රෝෂර්ස් එතරම් සුලබ නොවුනත් ඔයාට කැපී පෙනෙන ලෙස වෙනස් නිර්මාණයක් කිරීමට අවශ්‍ය නම් මේ ප්‍රමාණය හොඳින්ම ගැලපෙනවා. අසාමාන්‍ය ප්‍රමාණයක් භාවිතා කරලා තියෙන නිසා බ්‍රෝෂයකට උසස් ගුණත්වයක් ලබා දෙන්න පුළුවන්. මෙම ප්‍රමාණය තෝරා ගැනීමේදී සෑම විටම මුද්‍රණාලය සමඟ සාකච්ඡා කිරීමෙන් ඔවුන්ගේ යෝජනාවන් ඔයාට දැනගන්න පුළුවන් වගේම නිර්මාණ ක්‍රියාවලියේදී සහයෝගයක් ලබා ගන්න ඔයාට පුළුවන් වෙනවා. නැමුම් ක්‍රම අතරින් වඩා ජනප්‍රියම නැමුම් ක්‍රමය මේ ක්‍රමයයි. කඩදාසිය දෙකට නැමීමෙන් මේ ප්‍රෝෂයක සෑදෙනවා. බ්‍රෝෂයක විවෘත කිරීමෙන් පාඨකයාට ප්‍රධාන පැනල දෙකක් ඉදිරිපත් කරනවා. මේක හදාගන්න පහසු වගේම නැමීමත් සරල හා ඉක්මන්. කඩදාසිය තුනට බෙදීමෙන් මෙම නැමුම් ක්‍රමය සෑදෙනවා. මෙය රැගෙන යාමට පහසු සිහින් පත්‍රිකාවක්. දකුණු පැනලය මැද පැනලයට උඩින්ද වම් පැනලය ඉහළින්ම දවනසේ නැමීම සාමාන්‍ය ක්‍රමයයි. උපක්‍රමශීලීව සැකසිය යුතු පැනල 6ක් ඔයාට මෙම නැවුම් ක්‍රමයෙන් ලැබෙනවා. ඔයාගේ අදහස් ඉදිරිපත් කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩක් එයින් ඔයාට හිමි වෙනවා. මේකත් ජනප්‍රිය නැවුම් ක්‍රමයක්. ට්‍රයිෆෝල්ඩ වගේම මේකෙදිත් සමාන පැනල 6ක් අඩංගු වෙනවා. එක් පැත්තේ ඇති පැනල 3 පුරහම පැතිරෙනසේ නිර්මාණය කිරීමේ හැකියාව ඔයාට මෙහිදී ලැබෙනවා. ඒ නිසා මේ විශාල රූප නිරූපණය කිරීම සඳහා යෝග්‍ය වෙනවා. මේක මැද පැනලය පැටි පැනල දෙක තරම් පළලින් යුත් කඩදාසියක්. පැටි පැනල දෙක ඇතුළට නැමී මැද පැනලය උඩින් පිහිටනවා.
මෙහි අද්විතීය ඇරඹුම් විලාසය නිසා ඔයාට නිෂ්පාදිතයක් හෝ සේවාවක් කිස්මතු කිරීමට මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. මෙහි එකිනෙක මත පිහිටනසේ ඇතුළට නැමෙන පැනල හතරක් තියෙනවා. නිවැරදිව නැමීම සඳහා පැනලයන් තනි තනිව සකස් කිරීම කළ යුතුයි. උපදේශාත්මක හෝ මාර්ගෝපදේශක ආකෘතියක් ඇති අත්පොත් සඳහා මෙම ක්‍රමය විශිෂ්ට වෙනවා.